होम कुकरी यूट्यूब चैनल लेकटे ओला वा आदरें पीली गाननवा अदापि हेलप हादमु इतिंग हेलप विविध विधियत अपिट हदा गानन पुलुवां नमुत अदमम वालट कियला देन्ने लेसीम विधियत इक्म निम्म कोहमद हेलप हदा गानन कियला इतिंग हेलप हदा गानन मेन्न मे देवल टिक तमाई अपिट अवश्य वेन्ने मम मित्तने गागत्त पोल अरगन तियेनवा ए वगेम कुराक्कम पिटी ग्राम हारसीया दुंबुरू सीनी ग्राम तुंसीया करगन तीयनवा इतिंग ए वेनुवट सुदु सीनी उनन पाविच्ची करन्न पुलुवा ए वगेम लूणु टिकक अनागन्न वतुर टिकक ईट अमतरव कैंद कोल टिकक अपिट अवश्य वेनवा दैन मम मुलिम्म कुराक्कम पिटी टिक एकतु कर गन्नवा ईलंगट पाम पिटी लूणु දැන් මේ තුන හොඳට කවලම් කරගන්න ඊළඟට සීනි ටික එකතු කරගන්න ඒකත් මේ විදියට කවලම් කරගන්න දැන් මේකට පොල් ටික ටික එකතු කරලා අනා ගන්න දැන් මේකට වතුර ටික ටික එකතු කරගෙන අනා ගන්න. ඔයාලා මේක අනා ගන්නකොට ගොඩාක් වතුර වැඩි කරගන්න එපා. සාමාන්‍යයෙන් මේ විදියට ගුලි කරගන්න පුළුවන් විදියට මේ මිශ්‍රණය අනා ගන්න. මුලින්ම කැඳ කොළවල තෙල් ටිකක් ගා ගන්න. දැන් කැඳ කොළේ උඩින් මේ විදියට තියාගෙන තුනී කරගන්න. දැන් කැඳ කොලේ නමල කැඳ කොලෙන් එළියට එන්නේ නැති විදියට තුනී කරගන්න ඉතින් දැන් මං හැලප ටික තඹ ගන්න යන්නේ රයිස් කුකර් එකේ. ඉතින් ඔයාලගේ රයිස් කුකර් එකෙත් මේ වගේ කොටසක් ඇති. නැත්නම් ඔයාලට ස්ටීමර් එකේ උනත් තඹ ගන්න පුළුවන්. මම මේ වගේ ඉදියප්ප තට්ටු තුනක් මුලින්ම මේ විදියට තියා ගන්නවා. මේකේ උඩින් තමයි හැලප ටික තියාගන්නේ. මේ වගේ දෙපැත්තිනුත් ටිකක් ඉඩ තියෙන විදියට ඔයාලා හැලප ටික තියාගන්න. දැන් නැවත හැලප උඩින් ඉදියප්ප තට්ටු තුනක් තියාගන්න. දැන් රයිස් කුකර් එකේ තියලා හැලප ටික පැය භාගයක් විතර ඔයාලා තඹ ගන්න. ඉතින් ඔයාලා මිනිත්තු 20ක් විතර ගියාට පස්සේ මේක බලන්න. මොකද සමහර රයිස් කුකර් වල තැම්බෙන්න යන ටයිම් එක වෙනස් වෙන්න පුළුවන්. දැන් මම ඉතුරු හැලප ටික මේ විදියට තියා ගන්නවා
ඉතින් අද මම ගත්ත ප්‍රමාණයන්ගෙන් හැලප 16ක් විතර හදා ගන්න පුළුවන්. ඒ වගේම හැලප ගොඩක් රසට එන්නේ දවසක් විතර පරණ වුණාම. ඒ වගේම පැණි රස වැඩි වගේ නම් ඔයාලට සීනි ග්‍රෑම් 300ක් වෙනුවට සීනි ග්‍රෑම් 275ක් විතර එකතු කර ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදියට හැලප හදලා කොහොමද කියලා බලන්න. නැවතත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු.